අයිබෝන් එතර ටීවී එතර ජනමතය අදත් මා සූදානම් ආරම්භ කරන්න. මේ මොහොතේ වෙද්දී එතර ටීවී එතර ජනමතය සමගින්ම ඔබ සැම එකතු වෙමින් අපව ශක්තිමත් කරනවා වගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබට යන ජනාධිපතිවරණය පිළිබඳව ඔබේ මතයත් ඔබ නගන්නට බොහෝ විට උත්සාහ ලබනවා මේ කතිකාවන් තුළ. විශේෂයෙන්ම අද දවසේ එතර ටීවී එතර ජනමතය ආරම්භ කරන්නට මා ආරාධනා කරු ලැබුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකු වන සාම් විනිසුරු, ඒ වගේම ප්‍රවීණ ක්‍රියාකාරී සමාජ සේවකයෙකු වන ආසේල ආදරි මාත්මව. ඉතම ආදරයීව විතර ටීවී විතර ජනමතයට ආයුබෝවන් කියා පිළිතුරු ලැබුණා. ආයුබෝවන්. අසේන දාබරේ මහත්මගේ මා සූදානම් විතර ජනමතය ආරම්භ කරවි. ඔබ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරේ. ඒ වගේම සාම් විසුරුවරේ. කෙසේ වෙතත් ඔබ තවමත් ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න. තවමත් එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබී නැහැ නේද? ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් නම් කරන්න. විවිධ කතා තිබෙනවා. සජිත් ප්‍රේමදාස, ඒ වගේම කරු ජයසූරිය, විතක තවත් නම් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රවීණයෙකු සම්බන්ධ වෙන්නට පුළුවන් තරුණ නායකත්වයක් ගන්නට පුළුවන් විවිධ කතිකා තිබෙනවා. නමුත් නිවැරදි දෙයක් නැහැ. ඔව්, ක්වින්ටස් මහත්මයා, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ප්‍රෝග්‍රෑම් එකට මාව ආරාධනා කිරීම සම්බන්ධව. ඔබතුමා මාත් එක්ක එකට එක ආසනයක එක පළාත් පාලන ආයතනයක පළාත් පාලන මන්ත්‍රීවරු විදිහට කටයුතු කරපු කාලයක් තුන අපි දෙන්නටම. ඉතින් අපි මම අද අවංකවම ස්තුතිවන්ත වෙනවා ඒ දීර්ඝ කාලයකට පස්සේ ඔබ සමගම මගේ සමකාලීනෙක් වෙච්ච ඔබ සමගම මේ ප්‍රෝග්‍රෑම් එක වගේ ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වෙන්න ලැබීම පිළිබඳ. ඒ වගේම 2020 ඔබතුමා නගපු ප්‍රශ්නය අනුව 2020 ඇත්තටම විශාල තීරණාත්මක තැනකට අපි කේන්ද්‍රගත වෙනවා. මොකද 70 වසරක දේශපාලන ඉතිහාසය ගත්තහම අපි නොයෙකුත් විවිධ හැලැප්පීම් වලට භාජනය වෙලා, නොයෙකුත් විවේචන වලට භාජනය වෙලා සමස්ත දේශපාලනයේම ජරාජීර්ණ දේශපාලන තත්ත්වයකට ඇදවැටිච්ච වකවානුවක තමයි අපි මේ 2020 මැතිවරණයට මුහුණ දෙන්නේ. ඒ වගේම තමයි අපි 2015 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි ඇත්තටම යහපාලන රජයක් ජනතාව විසින් සියලුම ජන කොටස් ඒකරාශි වෙලා රටේ හිටපු සාමාන්‍ය පුරවැසියන් විද්වතුන් ඒ සියලු දෙනාම ඒකරාශි වෙලා ඒ රජේ බිහි කර මේ රජේ පත් කරගත්තේ. නමුත් අපි එදා ඒ සියලුම මධ්‍යස්ථ ඒ මතධාරීන් පාක්ෂිකයන් සියලුම දෙනා බලාපොරොත්තු වුණ දේ මේ රජය තුළින් නිශ්චය සිද්ධ කරගන්න අමාරු වුණා. ඒකට හේතුව විදිහට මම දකින්නේ අර අපේ පැරණි කතාවක් තියෙනවා හවුලේ කඳත් හොඳ නැහැයි කියලා කුයින්ස් මහත්මයා. ඒ වගේම ඉතින් ඒ මම හිතනවා මේ වෙච්ච හැලහැප්පීම් සහ අර අපේ සමාජගත වෙච්ච විවිධ දේවල් එක සම්බන්ධ වෙද්දී මම හිතනවා ඒ දේවල් බලපෑවයි කියලා මේ සියලුම දෙයට. ඉතින් අපි හැමදාම කරේ 70 වසරක් තිස්සේ කරේ අපි ඔලෝ කැක්කුමට කොට්ට මාරු කරනවා වගේ මේක හොඳ නැත්නම් අරක හොඳ නැත්නම් මේක පක්ෂේ මේ මහා පක්ෂ දෙක මාරුවෙන් මාරුවට මේ රටක් පාලනය කළා. හැබැයි අපිට පුළුවන් කමක් වෙලා නැහැ 2020 වෙනකොට 2020 ආසන්න වෙනකොට මේ මහා පක්ෂ දෙකෙන් පිටට දේශපාලන කේන්ද්‍රගත කරන්න. ඒකට සුදුසු කණ්ඩායමක් මේ වෙනකොටත් තාම බිහි වෙලා නැහැ කියන එක මම බොහොම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඒකට හේතුව තමයි අපි පහුගිය කාලේ අපි අවසාන වශයෙන් තිබිච්ච පළාත් පාලන මැතිවරණය ගත්තත් 2018 නේද මට මතක හැටියට. ඒ මැතිවරණය ගත්තත් අපිට පැහැදිලිව පේනවා මේ මහා පක්ෂ දෙකෙන් පිටට මේක අරන් යන්න විදිහක් නැහැ. ඒකට හේතුව ජනතාව යම්කිසි විදිහකට ජනතාවට අලුත් බලාපොරොත්තුවක් දෙන්න, අලුත් නායකත්වයක් දෙන්න, වෙනස් දේශපාලන මගක යන්න මේ වෙනකොට ඒ වෙනුවෙන් පිරිසක් හෝ පුද්ගලෙක් බිහි වෙලා නැහැ කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපිට අද මේ තියෙන වාතාවරණය තුළම අපිට සිද්ධ වෙලා තියෙනවා මේ තියෙන අපේම දැන් මම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අනිත් පිරිසක් මේ රටේ ජීව ඡන්දායක විශාල පිරිසක් ඉන්න මම හිතන්නේ මේ මූලික වශයෙන්ම ජනතාව මේ සාමාන්‍ය ජනතාව මේ පක්ෂ දෙකෙන් පිටට තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට අපෝසත් වෙලා තියෙන. ඒකට නායකත්වයේ ගතයුතු වෙනත් විකල්ප බලවේගයක් නොමැති කම. අසලදාබරි මහත්මයා කතාවලින් ඔබට බොහෝ දේ පැහැදිලි වෙනවා. ඒක ඔබ සදාන් කරනු ලබනවා. මේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඔබට ඉදිරි මැතිවරණ තියා හැකි තත්වයක් නැහැ. මක් නිසාද? ඡන්දදායකයෝ ප්‍රධාන පක්ෂ වටා එක් වී තිබෙනවා. එයින් ඔබට යන්න බෑ. මේ නව චරිත කවුරු ආවත් තවමත් ජනතාව රැඳී තිබෙන එක නෙයි කිය. කතා බහ කරමු විරාමකින් අනු.
හොඳයි විරාමකින් අනතුරු යලිත් මා සූදානම් ඊතර ටීවී ඊතර ජනමතය යලි ආරම්භ කරන්න. අද දවසේ අපි කතා බහ කරන ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සමාජික හිටපු පළාත්පාන මන්ත්‍රීවරයෙකු වන අසිර දාබරේ මහත්මයා සමග මම මුලින් සඳහන් කරපු කරුණ තමයි අසිර දාබරේ මහත්මයා සඳහන් කරලා ලබන ප්‍රධාන පත්වලින් ඔබට මේ වැඩිවරණේ තියායේ නැහැ. ඔවුන්ගේ අතරින් යම් කෙනෙක් තමයි පත්වන්නේ කියලා කියන්නේ මේ නාගානන්ද ඇතුළු විවිධ චත ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම මේ මොහොතේදී සම්දානගත වෙලා ඔවුන් උත්සාහකම් ලබනවා. නමුත් එක්සත් මේ සියල්ල වෙද්දී එක්සත් ජාතික පක්ෂයට තාම හැකියාවක් ලැබී නැහැ. මේ මොහොත වෙනකම් අගෝස්තු මාසේ යන සදාන් කරනු ලබන Facebook එකේ තිබුණු විවිධයන්ගේ විවිධ මත තිබුණා. වෙන සජිත් ප්‍රේමදාස අවස්සේ තවත් කෙනෙක් කරු ජයසිරි කියන එක මේ වගේ විවිධ කතා තිබුණා. නමුත් තාමත්ම එක් අරමුණක් කරා යොමු වී නැහැ නේද? ඔව් ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ වෙනකම් කුින්දස් මහත්මයා යම්කිසි මාසක් තව මාස කීපයක් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට කිසිම පක්ෂයක් ප්‍රධාන පක්ෂ තමන්ගේ අපේක්ෂකව නම් කරලා නැහැ. ඉතින් ඒකට තව කාලයක් තියෙනවා මම හිතන්නේ. නමුත් මේ වෙනකොට රටේ පොදුමහ ජනතාවගේ පාක්ෂික බලාපොරොත්තුව පූජ්‍ය පක්ෂයේ ඒ සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහතුමා ගැන ඉදිරි එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ඒ ගොඩනැගෙන සන්ධානය තුළ අපේක්ෂකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්තයට හිමි විය යුතුයි කියන දන. එතනදී අද රටේ මහානායක හිමිවරු ඇතුළු ඒ බෞද්ධ පූජ්‍ය පක්ෂයේ ඒ වෙනකොට ඊට අමතරව පක්ෂයේ පසුවෙල මන්ත්‍රීවරුන් රටේ පොදු මහ ජනතාව විශේෂයෙන්ම අපි Facebook වලින් හා විදුලි මාධ්‍ය වලින් ඔබට ගියාම රටේ දුගී දුප්පත් ජනතාව රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන පිටිසර ගම්මානවල ජීවත් වෙන ජනතාවගේ එක මහඬ වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්මයා අද මේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියන ආකල්පය අද රට පුරා ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙන්නේ මම හිතනවා යම්කිසි සුබවාදී වාතාවරණයක් එතුමා හරහා අපිට දැක ගන්න පුළුවන් වෙයි කියන එක ඉදිරි රටේ සංවර්ධනය වෙන්නේ. ඔබ හිතනවද සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපති අපේක්ෂකත්වයේ දුන්නොත් අද දවසේ වෙද්දී රට තුල ජනතාව තුල විශේෂයෙන්ම දේශපාලනය පිළිබඳව කලකිරීමක් තිබෙන්නේ ජයග්‍රහණ කළ හැකියාවක් තිබේ කියලා? ඔව් මම මුලින් කිව්වේ ඒක තමයි. අපිට මේ පවතින දේශපාලනය තුළ ජනතාව තාම එතනින් ඔබට යොමු වෙලා නැහැ. මොන ප්‍රශ්නවලට රටේ ජනතාව මුහුණ දුන්නත් රටේ ජනතාවගේ සම්පූර්ණ විශ්වාසය තාම ගිලිලා නැහැ මේ මහා පක්ෂ දෙකෙන්. විශාල පිරිසක් තාම මේ මහා පක්ෂ දෙක තුළ ජීවත් එකට ගැටෙමින් ඒ තුළ විවේචනයක් කරමින් මේ මහා පක්ෂ දෙක තුළම යම්කිසි ඉදිරි බලාපොරොත්තුවක් සපේ සංවර්ධන වෙනින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බලාපොරොත්තුවේ අපිට පහුගිය කාලයක අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ ලොකු පසුබෑමකට ලක් වෙලා තිබුණා. ඒක මම සඳහන් කරොත් මේ වෙනකොට වසර 25ක් මේ වෙනකොට විවිධ ආණ්ඩු පිහිටෙව්වත් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටවන්න රටේ දැවැන්තම ඡන්දපදනමක් තියෙන පක්ෂය හැටියට අපි අපෝසත් වෙලා තියෙනවා. ඒ නිසා ඒකට යම් යම් හේතු පක්ෂේ නායකත්වය හා අනිකුත් දේවල් බලපාලා තියෙනවා. ඉතින් මම හිතනවා අද මේ වෙනකොට සමස්ත ජනතාවම හා සාමාන්‍ය පාක්ෂික ජනතාව ඒ සියලුම දෙනාගේ එකම බලාපොරොත්තුවක් තියෙන විශාල විපර්යාසයක් වෙනසක් පක්ෂය තුළ ගොඩනගලා නැවත පක්ෂයේ යම්කිසි ශක්තිමත් භාවයක් තුළ ඉදිරි ජනාධිපතිවරණ මුහුණ දීලා 2020 දී රටේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයෙක් රටේ බිහි කරගන්නට වසර 25ක වසර 30කට පස්සේ 32කට මම හිතන්නේ සමාවෙන්න මම හිතන හැටියට වසර 30ක් හෝ ඊට ආසන්න ගානක් ට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයට නැවත ජනාධිපතිවරයෙක් බිහි වෙන්නේ 2020. වසර 30කට ආසන්න එහා මෙහා ගිය කාල සීමාවකට පසුව එක්සත් ජාතික පක්ෂයට 2020 දී මේ එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු පත් කරගෙන මේ හැකියාව ඇති බව තමයි අසිර දබරේ මාත්ම සඳහන් කරලා තිබන්නේ. නමුත් මා සූදානම් තවත් බොහෝ දේ කතා කිරීම බලාපොරොත්තු යොමු වන්න කෙටි විරාමයක්. විරාමෙන් අනතුරු යත් මා සූදානම් ඊතර ටීවී ඊතර ජනමතය ආරම්භ කරන්න ආරාධනය කරනු ලබනවා ඊතර ටීවී ඊතර ජනමතයට ඔබේ මතය සමාජගත කරන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා.
ඔබ කළ යුතු එතර ටීවී අපිත් එක්ක සම්බන්ධ වෙන්න එතර ජනමාධ්‍ය සමග එකතු වී කතා බහ කරමින් ඔබේ මතයත් සමාජගත කරන්නට නිදහස් මාධ්‍ය පෙරකරුවන් සමග එකතු වන්න එන්න කියන ආරාධනය කර ලබනවා www.etharatv.com අන්තර්ජාල සුදුරු නවාතන සමග සෑමදාම රැඳී සිටින්න. එහෙනම් යොමු වෙමු එතර ටීවී එතර ජනමාධ්‍ය සමග අසිරදාබරේ මාත්ම සමග සම්බන්ධ වෙ සිටින්න. අසිරගේ මා දයක් විමසන් සූදානම් ලබනවා. මොකද පසුගිය කාලේ මම දැක්ක විශේෂයෙන්ම Facebook ඒ වගේම මිලාන් සහ විවිධ නගරවලදී ඔබ එක්කල කතිකාවන් තුළ ඔබ යම්කිසි ආකාරයක වක්‍රව චෝදනාවක් එක්කරු ලබන මේ පූජ්‍ය පක්ෂය දේශපාලන ක්‍රියාවලිය කරා අතපුවනවා වැඩි. මේ තුළ ආගමික නිදහස සහ සහජීවනය නැති වී යනවා. මොකද මේ ඇත් සැබෑ තත්ත්වය? එහෙම මතයක් ඔබට තිබෙනවද? අනිවාර්යයෙන්ම කුණ්ඩස් මාත්මයා මේ වෙනකොට අපි දන්නවා අපි ඉතිහාසය අරන් බැලුවම රටේ බෞද්ධ ආගම දේශපාලනයේ නිසාම විශාල පරිහානියකට පත් වුණා. ඒ වෙනකොට දැන් මම කතෝලිකෙක් විදියට මට අපිට තියෙනවා කතෝලික සභාව තුළ දැඩි පරිපාලන ව්‍යුහයක් සහිත විනය පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය තුළ අපිට දේශපාලනයේ ඇඟිලි ගැසීම් අවශ්‍ය නැහැ කියන තැනක පෞද්ගලිකව මගේ මතවාදය තුළ මම ජීවත් වෙනවා. හේතුව තමයි මම කැමති නැහැ කතෝලික සභාව දේශපාලනීකරණය වෙනවට, කතෝලික සභාව දේශපාලනයට ගෑවෙනවට. මොකද ඒ තුළ මම විශ්වාස කරනවා මේ පවතින දේශපාලන ව්‍යාකූලතාවය සහ මේ දේශපාලන මඩගෝරුව තුළ ආගම් පරිහානියට පත් වෙනවා කියන එක. අපිට ආගම්වල පූජ්‍යපක්ෂයේ අනුවාද අනුශාසන රටට අවශ්‍යයි, ජනතාවට අවශ්‍යයි, දේශපාලකින්ට අවශ්‍යයි. ඒ කිසිම ගැටලුවක් නැහැ. එදා කාලේ ඉඳලම සම්ප්‍රදායක් විදිහට ඒක පැවතුණා. නමුත් මේ අද මේ වෙනකොට පූජ්‍යපක්ෂය අනවශ්‍ය විදිහට ඒකට යොමු වෙලා තියෙනවායි කියන එක මට පැහැදිලි වෙලා තියෙනවා. පැහැදිලිව අපි දැකලා තියෙනවා පෞගේ කාලයේ සිදුවෙච්ච විවිධ සිද්ධීම් එක ගත්තහම ප්‍රමාණය ඉක්මවා දේශපාලන කටයුතු වලට මැදිහත් වුණයි කියන එක මට සාධාරණ හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් බෞද්ධ ආගම ආවංකවම කියනවා නම් යම් කිසි පරිහානියකට පත් වෙලා තියෙනවා නම් ඒකට දේශපාලනේ මුල්ුණයි කියන එක මම පැහැදිලිව විශ්වාස කරනවා. ඒ වගේම තමයි මෙතෙක් කාලය කතෝලික සභාව තුළ කතෝලික පූජකවරයෙක් හෝ වෙනත් කිසිම අය දේශපාලනය තුළ ඇලි ගැලී කටයුතු කරන්න මූලික වෙලා තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට මෑත යුගයේ යම් යම් දේවල් එක්ක අපේ කතෝලික සභාවේ යම් පූජකවරු පූජ්‍යපක්ෂයේ විසින් යම් ප්‍රවණතාවයක් ඒ වෙනුවෙන් දක්වලා වැඩියෙන් දක්වනවා කියන එක පැහැදිලිව පේනවා. ඉතින් මට සාධාරණ සැකයක් බයක් ඇති වෙනවා මේ තුළ කතෝලික සභාව තුළ යම් කිසි ගැටීමක් බෙදීමක් රට තුළ නිර්මාණය වෙන්න පුළුවන් කියලා කතෝලික ජනතාව තුළ යම් කිසි අනිත බියක් තියෙනවා කියන එක මාත් එක්ක කතා බහ කරන සියලු දෙනාගෙම මට පැහැදිලි වෙලා තියෙනවා. අසේරගින් මා සූදානම් දැනගන්න. මොකද මේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරයට පෙර ආතු එක්සත් ජාතික පක්ෂ හෝ වෙනත් දේශපාලන ක්‍රියාවලියන් තුල කතෝලික සභාවය යොමු වී නැහැ. මා දන්නා තරමින් මේ 21 වෙනිදායින් පස්සේ තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තමයි කිතුණු සභාව බොහොමිත කාර්යතුමා ප්‍රමුඛ බොහොමයා රට තුල නායකත්වයට දැඩි ලෙස චෝදනා එල්ල කරමින් ගමන් ප්‍රේෂණ තුර ලබන්නේ. ඔබ දකිවද මේක ඉතින් පස්සේ දේශපාලන ක්‍රියාවලියක් වෙත යනවා කියන්නේ? අවවාද අනුශාසනා සහ දේශපාලන යම් රටේ වෙන අවුල් සහගත තැන්වල අවශ්‍ය තැන්වලදී පූජ්‍යපක්ෂයේ මැදිහත් වීමක් උනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන් ඔබට ඒක යම් කිසි දේශපාලනකරණයක් වෙනවා නම් යම් කිසි දේශපාලන ඇඟිලි ගැසීම් වලට හා දේශපාලන පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැගෙන යම් යම් දේවල් වලට පෙනී හිටිනවා නම් ඒක මම හිතනවා ඒක සභාවට හොඳ නැහැ කියලා. හොඳයි. ඒතර ජනමතයේ අවසන් කරන පෙර ආතු අවසාන වශයෙන් අසල දාවරේ මහත්මගේ මා සූදානම්. ඔබ සඳහන් කරන ලබන එක්සත් ජාතික පක්ෂයේ මෙවර ජනාධිපති අපේක්ෂා නම් කිරීම සමගින්ම අවුරුදු 30කට ආසන්න කාලයක් තුළ ජනාධිපතිත්වයට පත් කරගන්න පුළුවන්. නමුත් රට තුළ තිබෙන මේ සියල්ල 2225 දෙනාම එපා නව දර්ශනයකට යා යුතු කියලා මේ නාගානන්ද වගේ අලුත් චරිත සමගින්ම එහෙම වුණොත් ඔබ බලාපොරොත්තු සුන් වෙනවා. ඔය පොයින්ට්ස් මත ඔබ කියන ඔබ සාදා ඔබගේ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ කැකෑරන වේදනාව ඔබතුමා ප්‍රකාශ කරන්නේ ප්‍රශ්න කරන්නේ ඇත්ත. ඒ නාගානන්ද මේ වෙනකොට නාගානන්ද මහත්මයා ඊට අමතරව අද තුන්වෙනි බලවේගයේ විදිහට මේ වෙනකොට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ ඒ විශාල ඒ කියන්නේ ඒ වගේ බලවේගයන් මේ මැතිවරණයට වගේම මීට කලින් පෙරතිමිච්ච මැතිවරණෙත් මුණ දුන්නා ඉදිරිපත් වුණා. මම හිතන්නේ හෙට්ටිගොඩ මහත්මයා මේ සිද්ධාලේප එතුමා
ඉති නමුත් අපි දැක්කා ඒ එතුමල්ලට සිද්ධ වනේ මොනවාද කියලා. මම හිතන්න කැන ඕනක් වෙනකොට යම්කිසිදර ඉදිරිපත්වෙලා සමාජ අසාධාරණයන් හා ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් ව්‍යවස්ථාව සම්බන්ධය දේ සියලු දෙයාගේ දේවල් සම්බන්ධය කතාගන්න හැකියාවක් තියෙනවා ඕනම පුරවැසිීට. හැබැයි ඒක පුරවැසියන් භාරගන්නේ යම්කිසි පදනම යම්සි සංවිධානත්මක විහෝයක් තුළ කතිකාවතක් විදිහට රට තුළ සමාජය තුළ ගොඩනැගෙනවනම් විතරයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මම පෞද්ගලිකව කිසිම කෙනෙක් එක්ක ආරවක් නෑ. ඒ කිසිම කෙනෙකුට මට අභියෝග කරන්න අවස්ථාවකුත් නෑ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ මම කිව්ව පරිදිම ඒ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ඔබට යන්නට මම හිතනවා මේ චරිත ශක්තිමත් නැහැයි කියන එක. අද දවසේ ඒතර ජනමතයේ තුළදී ඔබ බොහෝ විට දක්වන කාරණාව තමයි ආසිර දාබරේ මහත්ම බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මොන නව බලවේග කුමනදයක් ආවත් ප්‍රධාන පක්ෂ අතරින් තමයි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වී හැක්කේ. එයින් ඔබට යන්නට බෑ. කෙසේ වෙතත් වසර 30කට පසුව එක්සත් ජාතික පක්ෂයේ මෙවරපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයාට ජය ගැනීමේ හැකියාව ඇති බවයි ජනතාවට හිතන්න අවස්ථාව ඔබට බාර කරවේ. අදට මා සූදානම් ඒතර ටීවී ඒතර ජනමතයේ සමගින් යන්න ප්‍රාර්ථනා කරනු ලබනවා. සෑමට ජය සතුට. අද දවසේදී අපිත් එක්ක ඉදෝරු ඉතර ජනමතට සම්බන්ධුන් අසිර දාබරේ මහත්මයාට බේවිම ඉසිදුතු ලැබෙනවා ආයුබෝවන් කියන්නේ. ස්තුතියි කුයිදස් මහත්මයා. ඊතර ටීවීකට මා සූපතනවා. සවන් පිනයි ඉතිර ටීවී.